සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයේ ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජඨයේ ජඨං තී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම වටින ගාථාවක් අහලා පුරුදු ගාථාවක් මම ඔබට බණ කියන්න මාතෘකා කරගත්තා. පින්නොතනේ බුදුහාමුදුරුවන්ගෙන් දවසක් දෙවියෙක් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුවෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට විතරක් නෙමෙයි දෙවියන්ටත් බණ කියලා කියනවා. මධ්‍යම රාත්‍රියේ 10න් පස්සේ උන්වහන්සේ යොදවලා තිබුණේ දෙවියන් එක්ක සාකච්ඡා කරන්න දෙවියන්ට බණ කියන්න. දෙවියන්ට දේශනා කරපු සූත්‍ර රාශියක් තියෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. ඉතින් ඒ දේවතා සංයුත්තේ තියෙන ජටා කියන සූත්‍රයේ අඩංගු ගාථාවක් තමයි මම මාතෘකා කරගත්තේ බණ කියන්නේ. දෙවියා අහපු ප්‍රශ්නේ මොකද්ද? අපි ගැන ඇහුවේ. මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු ගැන ඇහුවේ. මොකද්ද අහපු ප්‍රශ්නේ? ඔබ අහලා තියෙනවා අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතා පජා. කං කං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටං. මේ දෙවියා අහපු ප්‍රශ්නේ තමයි මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට හරියට ප්‍රශ්න තියෙනවා. හරි ජටා කියන්නේ ප්‍රශ්න ගැටලු. අන්තෝ ජටා හිත ඇතුලේ හරියට ප්‍රශ්න තියෙනවා. එළියෙත් තියෙනවා බහි ජටා. ජටාය ජටිතා පජා මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඇඹරිලා මිරිකිලා ඉන්නේ. ප්‍රශ්න එමටයි මිනිස්සුන්ට. ඉතින් බුදුහාමුදුරන් ඇහුවේ මේ ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද? කොහොමද විසඳන්නේ? ඇත්තෙම ඔබට ප්‍රශ්න නැද්ද? තියෙනවද නැද්ද? තියෙන. හිත ඇතුලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හිතේනේ ගොඩක් ප්‍රශ්න තියෙන. එළියෙත් තියෙන. සමහර ඒවා කියන්නෙත් නැහැ. ලෙඩ දුක් ගැන ප්‍රශ්න. ශරීරයේ ලෙඩ දුක් පිළිබඳව ප්‍රශ්න. දූ දරුවෝ පිළිබඳව ප්‍රශ්න. තමන්ගේ භාර්යාව ස්වාමියා පිළිබඳව ප්‍රශ්න. නෑදෑයොත් එක්ක ගැටලු. අසල්වාසීන් එක්ක ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න ජීවත් වෙන තියෙන අමාරුව, සල්ලි මිල මුදල් ගැටලු, වැඩ පොලේ ප්‍රශ්න. හිත ඇතුලෙත් තියෙනවා එළියෙත් තියෙනවා. අන්තෝ ජටා බහි ජටා ගොඩාක් තියෙන ප්‍රශ්න. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ප්‍රශ්න වලින් ඇඹරිලා මිලිකිලා හෙම්බත් වෙලා ඉන්නේ. බුදුහාමුදුරන් ඇහැවෙ කොහොමද, කවුද මේක විසඳන්න පුළුවන්, කොහොමද විසඳන්නේ කියලා. ඉතින් පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඒකට දීපු උත්තරේ තමයි මම ඔබට බණ කියන මාතෘකාවට යොදාගත්තේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයේ ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජඨේ ජඨං කියලා බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ තමයි
මේ ප්‍රශ්න විසඳෙන හැටි මේ ගාථාවේ තියෙනවා. හොඳට අහගන්න. බුදුහාමුදුරුවෝ උත්තරේ දුන්නේ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්න හතරකට විසඳුම්. ඒ ප්‍රශ්න හතර විසඳගත්තොත් සේරම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මොකද්ද මනුස්සයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න හතර? මොනවාද තියෙන ප්‍රධාන ප්‍රශ්න හතර? හතරක් තියෙනවා. පළවෙනි එක ජාති දුක, ඉපදෙන එක. ඉපදුනොත් තමයි සේරම ප්‍රශ්න. ඉපදුනේ නැත්නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ජාති දුක. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? වයසට යන එක, ජරා දුක. වයසට යන එක, මහලු වෙන එක, නාකි වෙන එක. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ප්‍රශ්නයක්. වයසට යන එක. තුන්වෙනි එක ලෙඩ දුක් හැදෙන එක, ව්‍යාධි දුක. හතරවෙනි එක මරණය. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔක තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්න හතර. ඔය ප්‍රශ්න හතර විසඳෙනවා නම් සේරම අනිත් ප්‍රශ්න විසඳෙනවා. ඔන්න ඔය ප්‍රශ්න හතර විසඳ ගන්න හැටි තමයි බුදුහාමුදුරුවෝ මේ උත්තරේ දුන්නේ. ඉතින් ඔය ප්‍රශ්න හතරට ඉපදෙන්නට, වයසට යන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ, මේ ප්‍රශ්න හතරට ප්‍රධානම හේතුව මොකද්ද? තෘෂ්ණාව. මොකද්ද? තෘෂ්ණාව තියෙනකන් ඉපදෙනවා. ඉපදෙනකන් ඉපදිච්චයන් පස්සේ වයසට යනවා. ලෙඩ වෙනවා, මැරෙනවා. පළවෙනි ප්‍රශ්න හේතුව තමයි තෘෂ්ණාව. අපි මේ තෘෂ්ණාව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභ, ද්වේෂ, මෝහ කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුව විසඳුම දුන්නේ අන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තෘෂ්ණාව නැති කරගන්න හැටි. කොහොමද නැති කරගන්නේ? සෙල්ලාම සීලේ පතිට්ඨාය. මොන මතක තියාගන්න? සියලු ප්‍රශ්න විසඳන්න නම් ඉස්සෙල්ලාම සීලේක පිහිටලා ඉන්න ඕනේ. සීලේක පිහිටලා ඉන්න ඕනේ. සීලේ ගොඩක් ප්‍රභේද තියෙනවා. ඔබට තියෙන සීලේ මොකද්ද? පන්සිල්. පොයට අටසිල්. අපිට ඊට වඩා වැඩි. සාමණේර දසසිල්, පොඩි හාමුදුරු රකින්න සීලේ, උපසම්පදා සීලේ. උපසම්පදා සීලේ කිව්වම මේ ශික්ෂා පද තියෙනවා 226ක්. ඔබට පහයි තියෙන්නේ. තියෙන කීයද? ශික්ෂාපද පහයි තියෙන්නේ. ඔය පහ හරියට රැක්කොත් දැන් මොහොතකට කල්පනා කරන මේ රටේ ඉන්න සියලුම මිනිස්සු මේ පහ හරියට රකින්නවා නම් මොකද්ද මේ පහ රකින්නවා කියලා කියන්නේ? සතුන් මරන්නේ නැත්තම්, මිනිස්සුන්ට හිරිහැර පීඩා කරන්නේ නැත්තම්, ගහන්නේ බනින්නේ හිරිහැර පීඩා කරන්නේ නැත්තම්, ඒක පළවෙනි එක. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැත්තම්, කාම අපරාධ, කාමයේ වැරදි ලෙස හැසිරෙන්නේ නැත්තම්, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කතා කරන්නේ නැත්තම්, මත්ද්‍රව්‍ය විකුණන්නේ පාවිච්චි කරන්නේ නැත්තම්, අපේ රටේ සියලු දෙනාම මේ තියෙන පොලිසියට වැඩක් තියෙනවද? පොලිසියට වැඩක් තියෙනවද? උසාවි වලට වැඩක් තියෙනවද? ස්පිරිතාල වල ලෙඩු අඩු වෙනවද, වැඩි වෙනවද? අඩු වෙනවා නේ. මේ පන්සිල් ටික හරියට රකින්නවා නම් තියෙන ප්‍රශ්න වලින් 50%කට වැඩි විසඳ ගන්න පුළුවන්. පන්සිල් ටික හරියට රකින්නවා. ඊට හාසිල් නෙමෙයි, පන්සිල් ටික හරියට රකින්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ප්‍රශ්න විසඳන ඉස්සෙල්ලා සීල එක ඉන්න ඕනේ. සීල එක පිළිටන්න. සීලේ පතිට්ඨාය. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔබට මතකයි මීට අවුරුදු 14කට ඉස්සෙල්ලා
2004 දෙසැම්බර් 26 වෙනිදා අපේ රටට මහ විනාශයක් වුණා. මොකද ඒ සුනාමිය. 40,000ක් අපේ ලංකාවේ මිනිස්සු මැරුණා සුනාමිය. මහා විපතක් වුණා. දේපළ හානි වුණා. 40,000ක් සුනාමියෙන් අපේ රටේ මිනිස්සු මැරුණා. ඉන්දුනීසියාවේ, තායිලන්තේ, මලේසියාවේ වගේ, ඉන්දියාවේ වගේ තේරුම් එකක ලක්ෂ දෙකක් විතර මැරුණා. අපේ රටේ විතරක් 40,000ක් මැරුණා. අපේ රටේ අද අවුරුද්දකට මත්පැන් සහ දුම් වැටි නිසා, මත්පැන් සහ දුම් වැටි නිසා, අර පස්වෙනි ශික්ෂාපදේ නිසා ගණන් බල්ලා තියෙනවා 45,000ක් ජීවිත නැති වෙලා. මත්පැන් සහ දුම් වැටි නිසා 45,000ක් ජීවිත නැති වෙලා. සුනාමියෙන් නැති වුණේ කීයද? 40,000යි. ඊටත් වඩා 5,000ක් වැඩි මත්පැන් සහ දුම් වැටි නිසා. එතකොට 45,000ක් මැරෙනවා නම් ওই වැඩිම පිරිස පිරිමි. කාන්තාවත් ඉන්න ඒ හේතු වෙලා මැරෙන අය වැඩිම පිරිස පිරිමි. ඒක කාන්තාවත් 45,000ක් අනාථ වෙනවා. දරුමල්ලු ලක්ෂයකට වැඩි අනාථ වෙනවා. පාරට වැටෙනවා. ඒ පස්වෙනි ශික්ෂාපදේ විතර කඩ කිරීම නිසා අපේ රටේ විතරක් අවුරුද්දකට 45,000ක් නැති වෙනවා. හැම අවුරුද්දෙම සුනාමියක් එනවා වගේ විනාශයක්, ඊටත් වඩා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ පස්වෙනි ශික්ෂාපදේ විතරක් කඩ කිරීම නිසා අපේ රටට ඔය පිළිකා, ඔය විවිධ ලෙඩවලට හේතු එක තමයි. ගොඩක් හේතු. ඉතින් අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා මේ එක ශික්ෂාපදයක් ගත්තා. ඒ නිසා පන්සිල් ටික හරියට රකින්න ඕන. මේක හරියට රකින්නවා කියලා කියන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය තුන් පැත්තකින්ම පිරිසිදුව රකින්න ඕන. මොකද්ද තුන් පැත්ත? සතුන් මරන්න හොඳත් නෑ, මරවන්න හොඳත් නෑ, මරන්න අනුබල දෙන්න හොඳත් නෑ. මරන්න හොඳත් නෑ, මරවන්න හොඳත් නෑ, මරන්න අනුබල දෙන්න. හොරකම් කරන්න හොඳත් නෑ, කරවන්න හොඳත් නෑ, කරන්න අනුබල දෙන්න හොඳත් නෑ. ඒ විදිහට පහම ඔන්නේ තුන් පැත්තෙම ආරක්ෂා කරනවා නම් අපේ ප්‍රශ්න වලින් 50%ක් විතර බේර ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ සීලේ ආනිසංස කියන තැන, සීලේ ආනිසංස කියන තැන පළවෙනි ආනිසංස විදියට දක්වන්නේ සීලවන්තයා මහා ධනවතෙක් වෙනවා කියලා. සිල්වතා ධනවතෙක්. දැන් සිල්වතෙකුට ඕනම සභාවකට ඕනම තැනක බය නැතුව යන්න පුළුවන්. බය නැතුව යන්න පුළුවන්. දැන් ඉන්න ওই මැති ඇමතිරුන්ට එහෙම යන්න පුළුවන් ඕනම තැනකට. ඈ ඒගොල්ලොන්ට කොච්චර ආරක්ෂාවට වේදන් කරා නේද? සිල්වතාට ඕන තැනකට යන්න පුළුවන්. ඔහු ස්වභාව ධර්මයේ විසිනුත් ආරක්ෂා කරනවා. සීලේ බණපතේ හඳුන්වන්නේ හරියට යුද ඇඳුමක් වගේ. දැන් වෙඩි නොවදින ඇඳුම් තියෙනවනේ. දැන් ඔය ලොකු රාජ්‍ය නායක වෙම පැලඳගෙන ලොකු තැන යන්නේ වෙඩි වදින්නේ. අපිට ඒවා ඕනේ නැහැ. පන්සිල් ටික හරියට රකින්න. ස්වභාව ධර්මයෙන් අපි ආරක්ෂා කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා සීලයක පිහිටලා ඉන්න ඕන. සීලයක ඉස්සෙල්ලාම සීලයක ඉන්න. ප්‍රශ්න විසඳ ගන්න නම් සිල්වත් වෙන්න ඕන. සීලේ පතිත්තාය. සීලයක ඉඳලා ඊළඟ දෙවන පියවර හිත දියුණු කරන්න ඕන. ප්‍රශ්න ඇති වෙන්නේ හිතේ. හිත දියුණු කරන්න ඕනේ. ඒකට කියනවා සමාධිය කියලා. හිත දියුණු කරන්න ඕනේ. හිත දියුණු කළ
කරන්නේ කොහොමද? හැබැයි හිත දියුණු කරන්න බෑ සිල්වත් නොවි. සිල්වත් නොමේ හිත දියුණු කරන්න බෑ. පස්පවුම කරන මිනිහෙකුට හිත සංසුන් කරගන්න බෑ. හිත දියුණු කරන්න නම් භාවනා කරන්න ඕනේ. භාවනා ක්‍රම තියෙනවා දෙකක්. මොකක්ද ඒ දෙක? සමත විදර්ශන. හිතේ සමාධිය ඇති කරගන්න, ඒ නිසා හිතේ සමාධිය කියලා ගන්න එක අරමුණකට ගන්න. සමත භාවනා ක්‍රමයක් දෙකක් වඩන්න ඕනේ. සමත භාවනා ක්‍රම 40ක් තියෙනවා. කීයක් තියෙනවද? 40ක් තියෙනවා. ඒ 40න් එකක් දෙකක්කින් අපිට පුළුවන් අපේ හිතේ සමාධිය ඇති කරගන්න. සමත භාවනා ක්‍රම 40නොත් බොහොම වටින හතරක් තියෙනවා. වටිනාම හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සතර කමඨහන් කියලා. ඒ හතරට කියනවා සතර කමඨහන්. මොනවද ඒ හතර? පළවෙනි එක නමාමි බුද්ධං ගුණ සාගරන්තං බුදු ගුණ මෙනෙහි කිරීම. පළවෙනි එක බුදු ගුණ මෙනෙහි කිරීම. මේ අටවිසි පූජා පවත්වන කොටත් ඒ බුදු ගුණ තමයි මෙනෙහි වෙන්නේ. බුදු ගුණ සිහිපත් කිරීම. බුදු ගුණ සිහිපත් කරන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කරන්නේ කොහොමද? බුදු ගුණ සිහිපත් කරන භාවනාව කරන්නේ ඉතිපිසෝ ගාථා. ඉතිපිසෝ ගාථා. ඉතිපිසෝ ගාථාවේ තියෙන බුදු ගුණ නමය සිහිපත් කරන. නමේම බැරි නම් එකක් හරි අරහන් ගුණය. මොකක්ද අරහන් කියන්නේ? මගේ බුදුහාමුදුරු රහසින්වත් පව් කළේ නැහැ. සියලු කෙලෙසුන් දුරු කළ සේක. සියලු ලෝවැසියන්ගේ පුද පූජාවන්ට සුදුසු වන සේක. ওই ଟିକනේ අරහන් කියන්නේ. ඒ වගේ බුදු ගුණ සිහිපත් කර. එහෙම හිතේ බුදු ගුණ සිහිපත් කරනකොට හිත වෙනස් වෙනවා. හිතේ මොකක්ද ඇති වෙන්නේ? ශ්‍රද්ධාව ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ශ්‍රද්ධාව. දැන් මේ අටවිසි පූජා මේ ලස්සනට හදලා තියෙනවා. මේ ප්‍රතිමා වහන්සේලා බොහොම මල් පෝච්චි තියලා ලස්සනට හදලා තියෙනවා. මේවා දකින්නකොට මොකද හිතේ ඇති වෙන්නේ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හිතේ ඇති වෙනකොට හිතට පව් සිතුවිලි එන්නේ නැහැ. පව් කරන්න චේතනා පහළ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් එයා බණ අහන්න කැමතියි. ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණ බණ අහන්න කැමතියි. දන් දෙන්න කැමතියි. සිල්වතුන් ගුණවතුන් දකින්න ඇසුරු කරන්න කැමතියි. නරක මිනිස්සු බේබද්ද හොරු වංචාකාරයෝ ඇසුරු කරන්න දකින්න කැමති නෑ. සිල්වතුන් ගුණවතුන් දකින්න කැමති. බණ අහන්න කැමති. දන් දෙන්න කැමති. ඔන්න හිතේ ලොකු වෙනසක් වෙනවා බුදු ගුණ සිහිපත් කරනකොට. බුදු ගුණ නිතර සිහිපත් කරනකොට නිකන් ඉන්න හැම වෙලාවකදීම හිත වෙනස් වෙනවා. හිත පිරිසිදු වෙනවා. හිත ඒක අරමුණ කර ගන්න පුළුවන්. දෙවනි කමටහන තමයි සත්තා සදා හොන්තු සුඛී අවේරා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා කියලා මෛත්‍රී භාවනා. ඒ මෛත්‍රී භාවනාව අපිට වඩන්න පුළුවන් රෑ නින්දට යනකොට, උදේ නැගිට හැටි විනාඩි 10ක් 15ක් හිත පිරිසුදු කරගෙන, මම ඉස්සෙල්ලම මට මෛත්‍රී කරගෙන මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, නිවන් දකින්වා කියලා මට මෛත්‍රී කරගෙන, මං වගේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා කියලා මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරනකොට, මේක පුරුද්දක් විදියට කරගෙන යනකොට හිතේ මොකද්ද වෙන්නේ? හිතෙන් තරහ නැති වෙලා යනවා. තරහ නැති වෙලා යනවා. තරහ ජය ගන්න පුළුවන් මොකෙන්ද? මෛත්‍රිය.
අපේ මං කියන්නේ සියලු ප්‍රශ්න වලට මුල තෘෂ්ණාව. තෘෂ්ණාව මං කොටස් තුනකට බෙදුවා, ලෝභය, ద్వේෂය, මෝහය. ద్వේෂය කියන්නේ මොකද්ද? තරහ. තරහ අඩු කරගන්නේ කොහොමද? මෛත්‍රිය. ඒකට ඔන්න තරහ නැති වෙලා යනවා හිතේ. ගොඩාක් ප්‍රශ්න වලට මුල තරහ නේද? කේන්ති අනේකනේ. බෑනින් ඉන්නේ, ගහන්න යන්නේ, පැටලෙන්නේ, ගුටි කන්නේ, ගහන්නේ, බනින්නේ නේද? තරහ අඩු වෙනවා මෛත්‍රී හිතේ තියෙනකොට. තුන්වෙනි භාවනාව කමටහන මොකද්ද මං කිව්ව වැදගත්? කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ. මොකද ඒකේ තේරුම? පිළිකුල් භාවනාව. කවුරුවක් ගැන නෙමෙයි, මං ගැන, තමන් ගැන හිතන එක. තමන්ගේ ශරීරය ගැන හිතන එක. පිළිකුල් භාවනාව. කායෝ jigucchō. මගේ ශරීරය පිළිකුල් සහගත. මේක හොඳ සුවඳවත් වටින එකක්ද? පිළිකුල් සහගත එකක්. සකලෝ දුගන්ධෝ, ගඳ ගන්න එක. බොරු දැක්කද? ඇත්තනේ. ගඳ ගන්න එක. ගඳ ගන්න අපද්‍රව්‍ය පිට වෙන දොරටු කීයක් තියනවද මේක ඇතුලේ? නමයක් තියෙනවා. තින් ගඳ ගන්න පිළිකුල් එකක් බව තේරුම් යාවි. දවස් දෙක තුනක් දත් මැදින් නැතුව හිටියොත්, මූණ හොදන්න නැතුව හිටියොත්, නාන්නේ නැතුව හිටියොත්, රෙදි හොදන්න නැතුව හිටියොත් ඕක තේරෙනවා. කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්ධ. මේක මහා පිළිකුල් සාගත එකක් කියලා. මේක ඇතුලේ තියෙන සුවඳ ගහන જાතිද? මේකේ තියෙන ගඳ ගහන જાති ටිකක් තියෙනවා. જાති කීයක් මේක ඇතුලේ තියෙනවද? 32ක් තියෙනවා. කීයක් තියෙනවද? 32ක්. මොනවද ඒ 32? කේසා, ලෝමා, නකා, දන්තා, තච්චෝ, මන්සං, නහරු, ඔය ටික පිළිකුල් සහගත දේවල් නේද? ක බත් පිඟානක ඔබ දැන් කොණ්ඩෙට කොච්චර වියදම් කරනවද? එක කෙස් ගහක් බත් පිඟානේ දැක්කොත් මොනතරම් පිළිකුලක්ද ඇති වෙන්නේ? දත් වලට කොච්චර ආදරේද? එක දතක් තියනවා දැක්කොත් බත් පිඟානක කනවද නේ? පිළිකුල් සහගත දේවල් මේ ශරීරේ පුරාම තියෙන එක මෙනෙහි කරන එක තමයි කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ. හතරවෙනි එක, ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. මම ඇතුළු සියලු දෙනාම යම් කිසි දවසක මරණයට පත් වෙනවා. බොරු දැත්තද? පත් වෙනවා. ඒක මතක් කරගන්න. දැන් අර පිළිකුල් භාවනාව හිතේ වඩනකොට මොකද්ද හිතේ ඇති වෙන වෙනස? රාගය අඩු වෙනවා. මොකද්ද රාගය? තමන්ගේ ශරීරෙට තියෙන ආසාවත්, අනුන්ගේ ශරීරවලට තියෙන ආසාවත් අඩු වෙනවා. ප්‍රශ්න වලට මුල මොකද්ද? ලෝභය, ద్వේෂය, මෝහය. ලෝභය කියන්නේ රාගෙම තමයි. ලෝභය කියලා කියන්නේ රාගෙට කියන නම. ආසාව. එතකොට පිළිකුල් භාවනා වැඩිවීමෙන් අර හිතේ රාගසිත අඩු වෙනවා. නැති වෙන්නේ, අඩු වෙනවා. රාගය අඩු වෙලා යනවා. හතරවෙනි එක මරණය ගැන මෙනෙහි කිරීම. මම කවදා හරි දවසක මැරෙනවා. ඒක හරි වටින භාවනාවක්. මතක තියාගන්න, අපි බය, අපි ජීවිතේ වැඩිම බය මොකටද? මැරෙන්න. නේ? මැරෙන්න බයයි. සබ්බේ සං මේ සබ්බේ සත්තා මරිසanti සබ්බේ සං ජීවිතම් පියං. හැම එක්කෙනාම කැමති ජීවත් වෙන්න. මරණයට බයයි. සබ්බේ බායන්ති මච්චුනෝ. සීළු දෙනා මාරයට බයයි, මරණයට බයයි. ඇයි බය? මැරෙන්න බය එකක් තමයි.
මේ තියෙන දේවල් මගේ පස්සේ කාට අයිති වෙයිද? මේවා මං කොච්චර අමාරුවෙන් හරියම්බ කරලා තියෙන්නේ. මේවා මොනවා වෙයිද? මේවා ගෙනියන්න බෑනේ. මොනවා වෙයිද කියලා. තියෙන දේවල් දාලා යන්න බැරි කම. දරුවෝ, දේපල දාලා යන්න බැරි කම. ඊළඟට ඇයි බය මැරෙන්න? මේ අපේ පළවෙනි ජීවිතේද මේ අපේ? මේ අපේ පළවෙනි ජීවිතේද? නෑ, දහස් ලක්ෂ ගණනක් අපි ආත්ම පව කරලා තියෙන, දහස් වාර ගණනක් මැරිලා තියෙනවා. හැබැයි මේ මැරිච්ච හැටි අපිට මතක නෑ. ඒ ආත්මවල මැරිච්ච හැටි මතක නෑ. ඉතින් අපිට බයක් තියෙන මැරෙන වෙලාවට කොච්චර වේදනාව විඳින්න වේවිද කියලා දන්නේ නෑ. ඒක බයක්. අනිත් බය මොකක්ද? මැරිලා කොහේ යයිද කියන්නේ, කොහේ ඉපදෙයිද කියන නිසා මැරෙන්න බයයි. ඔය මැරෙන්න තියෙන බය නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? මරණය නිතර මෙනෙහි කිරීම. මරණය නිතර මෙනෙහි කිරීම. මරණය නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කොහොමද මෙනෙහි කරන්නේ? ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අස්ථිරයි, මරණය ස්ථිරයි. අවස්සං මයා මරිතබ්බං, අවශ්‍යයෙන්ම අනිවාර්යෙන්ම මං යම් දවසක මැරෙනවා. මරණ පරියෝසානං මේ ජීවිතං, මගේ ජීවිතයේ කෙළවර මරණයයි කියලා නිතර මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට මැරෙන්න තියෙන බය නැති වෙනවා. ඕනම වෙලාවක මාරයත් එක්ක යන්න සූදානම් ගතියක් ඇති වෙනවා. හැමතිස්සෙම මැරෙන බව සිහිපත් කරනකොට එහෙම වෙනවා. හිතේ ඇතිවන වෙනස තමයි මරණ සතිය වඩන එක්කෙනාගේ හිතේ ප්‍රඥාව පහළ වෙනවා. මොකද්ද පහළ වෙන්නේ? ප්‍රඥාව. නුවණ පහළ වෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට එක හේතුවක් තමයි මොකද්ද? මෝඩකම්. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ. මෝහය කියන්නේ මෝඩකම්. එතන මෝඩකමත් අඩු වෙනවා. එතකොට ලෝභය අඩු වෙනවා. අර පිළිකුල් භාවනා කිරීමෙන් රාගය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා මෛත්‍රී භාවනා කිරීමෙන්. මරණ සතිය අඩු වෙනවා. මරණ බය අඩු වෙනවා මරණ සතිය වැඩි වෙන. ඒ වගේම හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා පිනට දහමට හිත යොමු වෙනවා බුදු ගුණ සිහිපත් කිරීමෙන්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ ප්‍රශ්න විසඳ ගන්නවා ඉස්සෙල්ලම සීලේක පිහිටලා හිත දියුණු කරන්න. හිත දියුණු කරන්න ඕන සමාධිය ඇති කරගන්න ඔය සමත භාවනා ක්‍රමයකින්. හැබැයි හිත දියුණු කරාට කෙලෙසුන් සම්පූර්ණයෙන්ම නැති කරගන්න මේ සමත භාවනාවලින් බෑ. සමත භාවනාවෙන් බෑ. ප්‍රඥාව ඇති කරගන්න ඕන. චිත්තං පඤ්ඤංච භාවේ, ප්‍රඥාව මතු කරගන්න ඕන. ඒකට ප්‍රඥා භාවනාව වඩන්න ඕන. ප්‍රඥා භාවනාවේ කියලා කියන්නේ විදර්ශනා. මොකද්ද විදර්ශනා? කොහොමද විදර්ශනා වඩන්නේ? මේ ලෝකේ මම ඇතුළු සියලු දෙනාටම පොදු ලක්ෂණ තුනක් තියෙනවා. මම ඇතුළු සියලු දෙනාටම හැම දෙයකටම පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තුන මෙනෙහි කරන එක. මොකද්ද ඒ ලක්ෂණ තුන? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක් මමත්, අනිත් සියලු දෙනාමත්, මේ ගෙවල් දොරවල් ගහ කොළ මහ පොළව සියල්ලමත් මොකද වෙන්නේ? අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ මොකද? ස්ථිර නැහැ. වෙනස් වෙනවා. විනාශ වෙනවා. හැමදාම තියෙනවද? නෑ. සබ්බේ සංඛාරා අනිච්චාත්. හැබැයි මතක තියාගන්න දැන් අලුත්ම චුට්ටක් එකකට මතක් කරන්න ඕන. අපේ බුදුදහම ට විරුද්ධ බලවේග ලෝකේ 6000ක් විතර තියෙනවා. අපේ රටෙත් තියෙන, අපිත් නොදැනුවත්වම ඒවට අහු වෙනවා. දැන් සමහර ආම්දුරවරු දැන් මිනිස්සුත් ඉන්නවා ඒකට පස්සෙන් යන දාස් ගානේ. අමාර ආම්දුරවරු ලංකාවේ බුදුහාම්දුරු පහළ වෙලයි කියලා
බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේ, බුදු වුණේ ලංකාවේ. අහලා නැද්ද? එහෙම කියන කොටසක් ඉන්නේ. ඒ වගේම මේ 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 බුදුහාමුදුරු දේශනා කරපු බණ විකෘති කරන පිරිසක් ඉන්නේ. ඉතින් ලංකාවේ පහළ වුණා නම් බුදුහාමුදුරු සිංහලෙන්නේ බණ කියන්න ඕනේ. සිංහලෙන් බණ තෝරන පිරිසකුත් ඉන්නේ. බුදුහාමුදුරු භාවිතා කළේ පාලියේ. දැන් සමහර පිරිසක් මේ අනිත්‍ය කියන එක, දැන් අපි අනිත්‍යයි කියලා කියන්නේ අස්තිර විනාශ වෙන සුළුයි. අනිත්‍යය මෙනි තෝරනවා සමහර පිරිසක්. අකමැති දේවල් වෙන නිසායි අනිත්‍යය කියලා කියන්නේ. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත, නිච්ඡ කියන්නේ අකමැත්ත, අකමැති වෙන දේ. ඒක සම්පූර්ණයෙන් බුදුබණට පටහැනි. එහෙම පිරිසක් ඉන්නවා. දැන් ඔයගොල්ලෝ මතක් කරලා තිබේ එහෙම කිව්වොත් ඒක වැරදි. ඊගාවට ලෝකේ පොදු ලක්ෂණ තුන මොකද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මම ඇතුළු ලෝකේ සියලු දෙනාම අස්තිරයි. හැමදාම ඉන්නවද? හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන් විශ්වාසයක් තියෙනවද? නෑ. හෙට ඉර පායන එක ඇත්ත. නමුත් ඉර පායනකන් අපිට ඉන්න පුළුවන් කියන සහතිකය දෙන්න පුළුවන් මොන දොස්තරටද? බෑනේ. බෑ. අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං. ඒ අනිත්‍ය නිසා තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. හැමදාම තරුණ වෙලා ඉන්න පුළුවන් නම්, හැමදාම ලස්සනට ඉන්න පුළුවන් නම්, නාකි වෙන්නේ නැත්තම් එතන අනිත්‍ය නෑනේ. ස්ථිරයිනේ. එහෙනම් දුකකුත් නෑනේ. ඉතින් අපි හැමදාම අද සනීපෙන් ඉන්නවා හෙට ලෙඩෙක් වෙනවනේ. අද බොහොම නිරෝගී වෙන්නවා හෙට ලෙඩෙක්. අද ඉන්නේ කෙනා අවුරුදු 10කින් 15කින් වයසට යනවා. ඒ අනිත්‍යයි. එනිසා අනිත්‍ය නිසා දුකයි. අද නිච්ඡං තං දුක්ඛං. ති යමක් අනිත්‍යද දුක් සහිතද එතන අනාත්මයි. අනාත්මය කියලා කියන්නේ මොකක්ද? අනාත්මය කියන එකේ තේරුම මටය කියලා අයිති කරගන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අර දැන් අලුත් බණ තෝරන අය කියනවා අනාත්මය කියලා කියන්නේ අනත්ත්. දැන් අත්ත් කියන කියලා කියන්නේ අයන්නයි අල්තයන්නයි අල්පතයන්නයි ගත්තම අත්ත් කියලා කියන්නේ තමා කියන එක. ආත්මය කියන එක. අත්ත් මාප්‍රාණතයන්නාවොත් අත්ත කියන වචනේ තේරුම අර්ථය කියන එක. ඒගොල්ලෝ තෝරන්නේ මේ අනාත්මය කියලා කියන්නේ මේ වැඩකට නැති නිසායි. අනත්ත් කියලා කියන්නේ වැඩකට නැති නිසා. ඔයගොල්ලෝ අහලා නැත්තම් ඉදිරියට අහන්න ලැබෙයි. ලංකාවේ මේ වගේ ධර්මයේ විකෘති කරන පිරිසක් දැන් ඉන්නවා. මම දන්නේ මෙතනත් ඇති දැන් වල ගිහිල්ලා අහුවෙච්ච අය. නමින් කිව්වොත් මීමන පලානේ පඤ්ඤාලංකාර කියලා ස්වාමීන් වහන්සේ නමක්. රහත් වෙලයි කියලා හිතාරි. වහරක කියලා ස්වාමීන් වහන්සේ දැන් නැහැ. ඒ ගෝලියෝ දැන් ඉන්නේ. ඊළඟට වලස් මුල්ලේ අබය කියලා ධර්මයේ විකෘති කරන. ඉතින් ඒගොල්ලෝ අනත්ත් කියලා කියන්නේ මේ මමය මාගේ කියන එක නෙමෙයි. වැඩකට නැති නිසා අනර්ථයි. ඉතින් ඒ නිසා මේ ත්‍රිලක්ෂණේ කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍යයි කියලා කියන්නේ අස්තිර නිසා, විනාශ ස්වභාවයට ලක් වෙන නිසා. ඒ අස්තිර නිසා තමයි අපිට දුක් ඇති වෙන්නේ. යද නිච්ඡං තං දුක්ඛං. හැමදේම අපි හිතන පතන දේවල් හැම විදියට තියෙනවා නම් හැමදාම හොඳට ඉන්න පුළුවන් නම්, නිරෝගීව ඉන්න පුළුවන් නම් දුකක් නැහැ. බුදුහාමුදුරුවෝ දුකක් කියලා දේශනා කරන්නේ නැහැ. ඉතින් ඒ එහෙම වෙන්නේ මමය මාගේ කියලා දෙයක් මේ ලෝකේ නැති නිසා. මට අයිති කිසි දෙයක් මේ ලෝකේ නැහැ. මම මට අයිතිද? මම මට අයිතිද? ඔබ ඔබට අයිතිද? මම මට අයිති නම් පින්නොතනි මට ඕන විදිහට මේක තියාගන්න පුළුවන් ඉන්නවනේ. එහෙම තියාගන්න පුළුවන්. මම නාකි වෙනවා මං කැමතිද? මං ලෙඩ වෙනවා මං කැමතිද? මං මැරෙනවා මං කැමතිද? අපේ අම්මා තාත්තට අපි ආදරෙයි. ඒගොල්ලෝ ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා අපි කැමතිද? අපිට අයිති කිසිම දෙයක්
නැහැ. මමේ මා ඒකයි අනාත්ම කියලා කියන්නේ. මමේ මාගේ කියලා කියන්න කිසිම දෙයක්. අපි අයිති කාටද? අයිති මාරයට යන්නේ අරයන්නේ. ඒ අයිතිකාරය තමයි අරයන්නේ. තවත් විදිහකින් කිව්වොත් ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මය. දැන් මැරුණම පාංශුකුලි කියලා එකක් දෙනවනේ. මොකද්ද මේ පාංශුකුලි කියන එකේ තේරුම? පාංශු කියන්නේ පස්වලට. කුලය කියලා කියන්නේ අයිති කිරීම. මහ පොළොවෙන් ඇති වෙච්ච අපි නැවතත් මහ පොළොවටම බාර කිරීම. භූමි දානය කියලා කියනවානේ. පොළොවට මේ කුණු ශරීරෙ දෙන්න. ඒ නිසා අපි ස්වභාව ධර්මයට අයිති. අපිට අයිති කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒකයි අනාත්ම, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මේ ත්‍රිලක්ෂණය වැඩි. මොනවාට ත්‍රිලක්ෂණය වඩන්නේ? අපි ඇහෙන් බලන රූප. අපි ඒ රූප වලටනේ ඇලෙන්නේ නේද? අපි කැමති රූපයක් නම් ඒක ඇලෙනවා. අකමැති එකක් නම් අපි ඒක ගැටෙනවා. ඒ දෙකම වෙන්නේ මුලාව, මෝඩකම නිසා. එක්කෝ ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. කණෙන් හොඳ ශබ්දයක් ඇහුනොත් අපි ඒක ඇලෙනවා. අමීරි එකක් නම් අපි ඒක තරහ යනවා, අපිට ගැටෙනවා. ඒ නියම தત્ත්වය දන්නේ නැති නිසා. නියම தત્ත්වය නම් ඒ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අර ඇහිච්ච ශබ්දය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ විදර්ශනාව වඩනකොට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. මොකද්ද පහළ වෙන්නේ? ප්‍රඥාව. එතකොට බුදුහාමුදුරුව අපිට ගමන් කරන්න කියපු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා. බුදුහාමුදුරුව දේශනා කළ මේ ගාථාවෙන් ඒක තමයි. මුළු බුදුදහම මේ ගාථාවේ තියෙනවා. සීලේ පතිට්ඨාය, සීලේක පිහිටලා සිත දියුණු කරන්න. සිත දියුණු කරන්න. සිත දියුණු කරන්න නම් භාවනා කරන්න ඕන. හැබැයි මතක තියාගන්න, සීලේක පිහිටන්න තත් කලින් දැන් අපි පින්කම් තුනක් තියෙනවනේ අපි නිතර කරන්න කියලා. මොකද මේ පින්කම් තුන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මොනවාද? දාන, සීල, භාවනා. දාන, සීල, භාවනා. හැබැයි දන් දෙන්නේ නැති මිනිහෙකුට සිල් රකින්න බෑ. දන් දෙන්නේ නැති එක්කෙනෙකුට සිල් රකින්න බෑ. දානේ දෙන එක්කෙනා තමයි සීලයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. දාන දන් දෙන්නේ නැති කෙනෙකුට කවදාවත් සීලයක් රකින්න බෑ. දාන, සීල, භාවනා. මෙතනදී නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා. අර භාවනා කියන එකේ ඒ සමාධි ප්‍රඥා දෙකම තියෙනවා. එතකොට භාවනා කිරීමෙන් භාවනා ක්‍රම දෙකයි. සමත භාවනාවෙන් සමාධිය ඇති කරගන්නවා. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව මතු වෙනවා. මතු කරගන්න. ඒ ප්‍රඥාව මතු කරගත්ත කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කළා, ඒ භික්ෂුව හෝ ගිහියා හෝ ආතාපි නිපකෝ භික්ඛු කෙලෙසුම් තවන වීරය ඇති ඒ භික්ෂුව සියලු ගැටලු විසඳ ගන්නවා කියලා. සියලුම ගැටලු විසඳ ගන්නවා. කොහොමද විසඳගන්නේ? සීලේක පිහිටලා හිත දියුණු කරලා ප්‍රඥාව මතු කරගත්තෝ. සීල, සමාධි, ප්‍රඥා. නිසා අපි ඔය පාරේ තමයි යන්න ඕන. අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්න හතර මොකද්ද? ඉපදෙන එක. ඉපදුනොත් තමයි වයසට යන්නේ. ඉපදෙන්නේ නැති අය වයසට යනවද? නැහැ. ඉපදුනොත් තමයි නාකි වෙන්නේ. ඉපදුනොත් තමයි ලෙඩ වෙන්නේ. ඉපදුනොත් තමයි මැරෙන්නේ. ඉතින් ඒ හතරට විසඳුම තමයි බුදුහාමුදුරුවෝ අර දෙවියට කියා දුන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයේ ආතාපි නිපකෝ බික්ඛු සෝයි මං විජඨේ ජට. මේ සේරම ගැටලු අර විදියට ක්‍රියා කරන භික්ෂුව, එහෙම නැත්නම් ගිහියා විසඳ ගන්නවා. විසඳගන්නේ කොහොමද? සීලේක පිහිටලා හිත දියුණු කරලා ඒ තුලින් ප්‍රඥාව ඇති කරගන්න. දා මං මුලින් කිව්වේ දන් දෙන්නේ නැති කෙනෙකුට සිල් රකින්න බෑ. සිල් රකින්නේ නැති කෙනෙකුට සමාධිය ඇති කරගන්න බෑ. සමාධිය ඇති කරගන්නේ නැති කෙනෙකුට ප්‍රඥාව දියුණු කරන්නත් බෑ. එනිසා මේ පින්කමත් පින්නතුනේ
මේ ගිලම්පස 8:20 පූජා දානෙට තමයි ඇතුළත් වෙන්නේ. සීලයටත් ඇතුළත් වෙන ඔබ පන්සිල් සමාදන් වුණා. අර භාවනාවටත් ඇතුළත් වෙන බුදු ගුණ සිහිපත් කළා. නේ? මෛත්‍රී ඔය ආදී සියලු ගුණයන් සිහිපත් කළා. ඉතින් මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළ ගැටළු විසඳගන්නේ කොහොමයි? මම චූටි කතාවක් කියලා බණ ඉවර කරනවා. පොඩි කතාවක්. මේකට සම්බන්ධයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ දුප්පත් මිනිසෙක් හිටියා. බොහොම දුප්පත් මිනිහ ගොවියෙක්. හරක් ඇති කරලා ගොවි තැන් කරලා ජීවත් වෙන කෙනෙක්. ගොවියාගේ හරකෙක් නැති වුණ දවසක් මේ හරක හොයන්න උදේ පාන්දර පිටත් වුණා මේ මිනිහා. කැලේට. දවල් 11-12 වෙනකන් හෙව්වා හරක හම්බුනේ නෑ කැලේ එහා පැත්තටම ගියා. බෑම් බඩගිනි ගොඩක්. හරක හම්බුනේ නෑ බඩගිනි ටිකක් ඈතට යනකොට පන්සලක් තියෙනවා. ගතේනේ පන්සලක්. පන්සලේ හාමුදුරුවෝ දානේ වළඳන වෙලාව හරි බඩගිනි ටිකක් වාරලා හිටියා. ඉතුරු කෑම ටිකක් හාමුදුරු කෙනෙක් ගෙනල්ලා දුන්නා. හරිම රසයි කෑම. කවදාවත් ඒ වගේ කෑමක් කාලා නැහැ. ඉතින් මේ මිනිස්සයා කල්පනා කළා මේ විදියට හැමදාම කන්න නැත්තම් ගෙදර හිටියොත් කන්න ලැබෙන්නේ නැහැ. කන්න නැත්තම් හොඳයි. ඒකට මොකද කරන්නේ? මහනුනොත් හොඳයි කියලා හිතුවා. ඉතින් අර හාමුදුරු කෙනෙක්ගෙන් ළඟට කීතා කළා කිව්වා මාව මහාන කරන්න කියලා. මම කෙටියෙන් කියන්නේ මේ පුජ්‍යලයා මහාන කළා. දැන් ඉතින් හොඳට කකා බිබී ඉන්නවා ගෙදර. කෙන තැකීමක් නැහැ. හැබැයි මාසයක් දෙකක් ඉන්නකොට ගෙදර මතක් වුණා. දැන් මේ මිනිස්සයා හැබැයි මතක තියාගන්න මේ මිනිස්සයා මේ ඉන්නේ බුදුහාමුදුරුව වැඩ ඉන්න පන්සලේ. බුදුහාමුදුරුව වැඩ ඉන්න පන්සලේ. ඉතින් බුදුබණත් ඇහෙනෝ කණෙන් කොනෙන්. හැබැයි වැඩි ඒ ගැන තැකීමක් නැහැ. දැන් ඔබ වුණත් මේ අහපු බණ තේරුම් මතක තියෙනවද? නැහැ. චුට්ටක් මතක හිටි. ඒ චුට්ට හරි වටිනවා. ඒ පොඩ්ඩ හරි වටිනවා. ඒක නැවතත් දවසක මේ වගේ බණක් යම තා වැඩි වෙනවා. ඊළඟ ආත්මෙදිත් ඔය පොඩ්ඩ අරන් යනවා. මේ අහන බණත් අරන් යන්න පුළුවන්. ඒකට කියනවා සුත ධනෙ කියලා. අපි එකතු කරන ධන හතක් තියෙන එකක් තමයි මේ අහන බණ ගෙනියන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයාට තැකීමක් නැහැ. ඉතින් ඉන්නෝ ගෙදර මතක් වුණාම ගිහිල්ලා ගෙදර යනවා සිවුර තියලා. සිවුර ඇරලා ගෙදර යනවා. ගියාම හැටි ගෙදර පිළිගන්නවා බොහොම ආදරෙන්. හැබැයි සතියක් දෙකක් යනකොට ගෙදර අර සැලකිලි නැහැ. කැල් කුඹුරට යන්න වෙනවා. දරුවෝ බලන්න වෙනවා. හරක් බලන්න වෙනවා. රෙදි හොදන්න වෙනවා. කඩේ යන්න වෙනවා. ඉතින් හරි වදේ ආයෙත් පන්සල මතක් වෙනවා. ආයෙ ගිහිල්ලා මහන වෙනවා. කොහොම හෝ මේ මිනිස්සයා 6 වතාවක් සිවුරු ඇර ඇර ගෙදර ගියා. ආයෙත් ඇවිල්ලා මහනවා. 7 වෙනි වතාවේ ගෙදර ඇවිල්ලා ඔහොම ඉන්නකොට අර වගේ දවසක් මුල් දවස්වල බොහොම සැලකිලි ලැබෙනවා. ටිකක් කල් යනකොට එපා වෙනවා. ඉතින් කුඹුරට ගිහිල්ලා වැඩ කරලා මහන්සි වෙලා යකෙක් කන්න බඩගිනි. ගෙදර ඇවිල්ලා දොර ඇරලා ලෑස්ති වුණේ කන්න කියලා ආවා ගෙදර. දොර අරිනකොට මේ මිනිස්සයා අමුතු දෙයක් දැක්කා. මොකද්ද දැක්කේ? එයාගේ භාර්යාවට බබෙක් හම්බෙන්න හිටියේ. ගේ මැද ගේ කියන්නේ ඉතින් මේ වගේ විශාල ගෙවල් නෙවෙයි, නිකන් පොඩි පැල්පත්නේ. කාමර මුකුත් නැහැනේ. ඉතින් ඔය ඇරී හැටියේ ගෙදරනේ. මේ මිනිස්සයා දැන් බබෙක් හම්බෙන්න ඔන්න මෙන්න. හොඳටම නිදි. ගොරෝ නිදි. කට ඇරිලා. කොණ්ඩේ එහෙමෙහෙ ගිහිල්ලා. ඇඳුම් එහෙමෙහෙ ගිහිල්ලා. දැන් මේක දිහා බලන් හිටියා. කවුරු දිහාද? තමන්ගේ භාර්යාව දැන් නිදා ගන්න ගොරෝ කෑකෙට කෙල වැක්කිරි වැක්කිරි. ටිකක් වෙලා බලන් ඉන්නකොට මෙයාට පෙනුනේ ඒ භාර්යාව දින 7ක් ගත වෙත් මැරිච්ච මලමිනියක්, දින 7ක් ගත වෙච්ච මනමිනියක ස්වරූපේ තමයි දැක්කේ. අහක බලාගත්ත දුවන්න පටන් ගත්තා. කොහාටද? පන්සලට. ඒත් නැන්දම්ම කිව්වලු ඔය ගියාට
ආයිතේ මාස. හැබැයි එදා ගියේ නිකන් නෙමෙයි. අන්න අර කණින් කොණින් අහපු බණ මතක් වුණා ඒ වෙලාවේදී. අර රූපෙත් එක්ක මතක් වුණා. මොකද්ද ඒ අහපු බණ? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන එක. අර මං කිව්ව ලක්ෂණ තුන. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර ධර්මයන් දුකයි. සබ්බේ ධම්මා අනත්තාති. මමේ මාගේ කියලා ගන්න කිසිවක් නැහැ කියන එක ඒ බණ මතක් වුණා. අර රූපෙත් මතක් වෙනව බණත් මතක් වෙනවා. අර කණින් කොණින් අහපු බණත් මතක් වෙනවා. අතරමඟදිම මේ මිනිස්සයා මොකද උනේ? සෝවාන් ඵලයටපත් වුණා. අතරමඟදිම අර ප්‍රඥාව මතුවෙලා ඒ ප්‍රඥාව මතුවෙන්න හේතුනේ අර රූපේ. ඒ රූපෙන් එයා දැක්ක අනිත්‍යයි දුකයි ත්‍රිලක්ෂණයම දැක්කා. අතරමඟදිම සෝවාන් ඵලයටපත් වුණා. අර කණින් කොණින් අහලා තිබිච්ච බණ එයාට හේතු වුණා. ඒකට ඉවහල් වුණා අර රූපේ. බිරිඳගේ රූපේ. පන්සලට ගියා මහාන වුණා. සති දෙකක් විතර භාවනා කරනකොට රහත් ඵලයටපත් වුණා. මේ හාමුදුරුව රහත් ඵලයටපත් වුණා. දැන් ඉතින් හත් වතාවක්ම සිවුරු අරපු එක්කෙනානේ පොඩි හාමුදුරු ඉන්නනේ පන්සලේ. ඒ අය දන්නේ නැහැ මේ හාමුදුරු රහත් වෙලාද කියලා. ඉතින් දැන් දිගටම ඉන්නකොට කතා ළඟට ගිහිල්ලා අහනවලු ගෙදර යන්නේ කවද්ද කියලා. ගෙදර යන්නේ කවද්ද? මොකද දැන් හත් වතාවම ගියානේ. ඊට පස්සේ කියනවලු මං ගෙදර ගමන විතරක් නෙමෙයි සසර ගමනත් නතර කළායි කියලා. ගෙදර ගමන විතරක් නෙමෙයි සසර ගමනත් නතර කළා කියලා. ඉතින් පොඩි ආඳුරු ඉතල තියෙන මේ බොරුවක් කියලා. බුදු ආඳුරන්ට ගිහිල්ලා කියලා තියෙන මෙන්න මෙහෙම දැන් මේ භික්ෂුව කියනවා කියලා. ඇත්තද කියලා. එතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කළ තිනෝ ඒ භික්ෂුව දැන් සසර ගමන නතර කරපු එක්කෙනෙක්. ඒ සසර ගමන නතර කරන්න ඉවහල්ුනේ මොකද්ද? අන්න අර ප්‍රඥාව මතු කරගන්න පුළුවන් වුණා අර අහපු බණ ඉවහල් කරගෙන. මොකද්ද අහපු බණ? සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති කියන එක ප්‍රඥාවෙන්ම දැක්කා. ප්‍රඥාව නැමැති එහෙන් දැක්කා. එනිසා අපිට ඇස් තුනක් තියෙනවා. තුන් වර්ගයක්. ඇස් දෙකයි තියෙන්නේ. ඇස් තුන වර්ග තුනක් තියෙනවා. මේ තියෙන ඇහැ මස ඇස. මේ ඇහැට පේන්නේ මේ නිකන් රූප ටිකක්. ඉතින් මේ ඇහැට අපි දැක්කම දැන්නේ මේ වයසක මහත්මයෙක්, එහෙම නැත්නම් තරුණ මහත්මයෙක්, එහෙම නැත්නම් මේ සිංහල මහත්මයෙක්, එහෙම නැත්නම් දෙමළ මහත්මයෙක්, එහෙම නැත්නම් දෙමළ නෝන කෙනෙක්, එහෙම නැත්නම් තරුණ නෝන කෙනෙක්, එහෙම නැත්නම් වයසක නෝන කෙනෙක්, එහෙම නැත්නම් ලස්සන කෙනෙක්, එහෙම නැත්නම් කැතේ ගොමනේ දකින්නේ ඇහේ. ඒ ඇහෙන් දැක්කම එහෙමයි දකින්නේ. තව ඇහක් තියෙන විදර්ශ මොකක්ද ඒකට කියන්නේ? දිවස කියලා. ඒ ඇහෙන් මෙතන නෙමෙයි මේ රටේ ඕන තැනක තියෙන දේක් බලන්න පුළුවන්. හැබැයි ඒ තියෙන විදිහට පේන. ඇමරිකාවේ ඉන්න කෙනෙක් වුණත් මට දැන් බලන්න පුළුවන් මට ඇහැ තියෙනවා මට ඒක නැහැ තියෙනවා. ඒක භාවනා කරලා ලබා ගන්න දිවස. බුදුහාමුදුරුවෝ ලෝකේ දකින්නේ කිව්වේ ඒ ඇහෙන් නෙමෙයි. මොකද්ද? ප්‍රඥාව නැමැති ඇහි. මොන ඇහෙන්ද? යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් කිසි දවසක ප්‍රඥාවෙන් දැක්කොත් අන්න අර මිනිස්සයා එදා අර රූපේ දැක්කේ මොන ඇහෙන්ද? ප්‍රඥාව නැමැති ඇහෙන් දැක්ක. මොකද්ද දැක්කය? අනිත්‍ය බව, දුක් සහිත බව, මටය කියලා අයිති කිසිවක් නැති බව. ඒ දැක්ක නිසා ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. එහෙම දැක්කම සම්පූර්ණ කලකිරෙනවා. ඒ කලකිරීම තමයි නිවනට මග. මහා මගදිම සෝවාන් වුණා. සති දෙකකින් රහත් වුණා. ගෙදර ගමන විතරක් නෙමෙයි සතර ගමනක් නතර කළා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් එහෙනම් බුදුහාමුදුරෝ අර දෙවියට දීපු උත්තරේනේ මම කිව්වේ. ප්‍රශ්න විසඳ ගන්න නම් සීලයක පිළිහිටලා හිත දියුණු කර ගන්න ඕන. හිත දියුණු කරගෙන ඒ දියුණු කරගත්ත හිතෙන් විදසුන් වඩලා ප්‍රඥාව මතු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගෙන ප්‍රඥාව නැමැති අයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තුළින් සියලු ප්‍රශ්න විසඳ ගන්නවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා ඔබ මේ අහපු බණ
තාම කල්පනාවෙන් නැවත නැවතත් හිතලා ඔබත් ඔබේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම් සීලයක පිළිපදලා හිත දියුණු කරන්න භාවනා කරන්න.